කුරුණෑගල බෝපිටිය ප්‍රදේශී උපන් දේශබන්ධු තෙන්නකෝන් මහතා සිව්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියයි. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තෙන්නකෝන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ අතර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේද පශාත් උපාධිධාරියෙක්. පාසල් අවධියේදී සෑම අතින්ම දක්ෂතා ඔප්නැං වූ දේශබන්ධු තෙන්නකෝන් මහතා 1998 වසරේ පෙබරවාරි මස 23 වනදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වුණා. පොලිස් අධිකාරීවරයෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස සුවිශේෂී සේවයක් ඉටු කළ ඒ මහතා 2019 වසරේ නොවැම්බර් මස 29 වනදා වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පත්වුණා. 2020 වසරේ ජනවාරි පළමුවනදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පත් වූ දේශබන්ධු තෙන්නකෝන් මහතා වසර 4කට ආසන්න කාලයක් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. සංවිධානාත්මක අපරාධ මර්දනය, මද්‍රව්‍ය ජාවාරම් මැඩලීම ආදී කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කළ ඔහු පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ සුවිශේෂී රාජකාරියක් ඉටු කළ නිලධාරියෙකු ලෙස සැලකෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ සුබසාධන කටයුතු වෙනුවෙන් නොමද දායකත්වයක් ලබා දෙන දේශබන්ධු තෙන්නකෝන් මහතා මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවෙන්ද ඍජු දායකත්වයක් ලබා දෙමින් කටයුතු කළ පොලිස් නිලධාරියෙකුද වනවා. පොලිස්පති ධූරයේ කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා විශ්‍රාමයාමෙන් පසුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරනු ලැබුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව අද සිට මාස 3ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් මහතා කටයුතු කරන අතර එම පත් කිරීමෙන් අනතුරුව ඒ මහතා ගංගාරාම විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කළා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය ඔබ වන තව නිලධාරි මහතුරු ඉන්නවා. ඒ සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන එතනින් පහළට ඉන්න නිලධාරීන්ගේ සහයෝගය ඇතුව මේ පොලිස් දෙපාර්තමේන්තුවට නව ගමනක් යන්න නායකත්වය දෙන්න ඔබතුමාට අද සිදු වෙලා තියෙනවා. ඔබතුමා අපි කොහොමවත් දන්නවා මයි මෑන් කන්සෙප්ට් එකෙන් බැහැරව නැත්තම් මගේ මිනිහා කියන ඒ සංකල්පනාවෙන් බැහැර ගිහිල්ලා පොලිස්තිය සමස්තයක් හැටියට හිතලා මේ කටයුත්තට අතගහයි කියලා මගේ පෞද්ගලික විශ්වාසයක් තියෙනවා. මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි එක තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන කාර්යතාවයන්. ඒකට විශේෂයෙන් අපි උනන්දුවක් දක්වන්න ඕන. දෙවැනි මගේ ප්‍රමුඛතාවය තමයි රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම සම්බන්ධව. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ මගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සම්බන්ධව මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ විශේෂ ප්‍රමුඛතාවයක්. ඒ වගේම සංවිධානාත්මක අපරාධ වලින් ඇති වෙලා තියෙන තර්ජනය, කප්පම් වගේ දේවල් සම්බන්ධව ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහිලිම තියෙන්නේ.